ආපදාගත්තොත් අපිට ගංගාතුර ඉතා සීමිතයි. අපේ තියෙන වැඩි හරියක් නාය. නායම් වලට භාජනය වීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ආපදා කළාමක අමාත්‍යංශයේදී හදන්නට. අපි දන්නවා කොහෙද නාය යන්නේ. අපි දන්නවා නාය යාමට හේතුව ඇයි. අවිධාත් විදියට සමහරවට ඉදිකිරීම තියෙනවා. ඉදිකිරීම වල නුසුසුසු ස්ථානවල ඉදිකිරීම කිරීම, ඒ වගේම බෑවුම් සහිත ස්ථානවල ඉදිකිරීම කියන කාර්යය තුළ තමයි මේ මහ ජනතාවට පීඩාකාරී විදියට තමන්ගේ ජීවිත දේපල හානි වෙන්න මේ නාය යාම වල ලක්. මෙන්න මේවා විසඳන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඉදිරියට ගිහිලා කරේ නැත්තම් අපි කොතෙක් අපේ අනාගතේ මේ සමාජ අනුරාගල දිස්ත්‍රික්කයේ වගේ විශාල ඉඩම් ප්‍රමාණයක් හිමි දිස්ත්‍රික්කයක් නෙවෙයි අපි. කඳු බෑවුම් සහිත ඉඩම් අපිට තියෙන්නේ. ඒ නිසා නිවාස තැනීමේදී විශේෂයෙන් අර තට්ටු නිවාස ක්‍රමයට අපිට යන්න පුළුවන් නම් ඒක අපිට කරන ලොකු උපකාරයක් වෙනවා. අපි NBRO ආයතනින් උත් ඉල්ලන්නේ ඉඩම් පරීක්ෂා කිරීමේදී නිශ්චිතවම අපිට ඉඩම හඳුන්වලා දෙන්න. අපිට බදව දිස්ත්‍රික්ක සංවර්ධන කරන්නකොට සියලුම ටවුන් වල වතුරික දෙන්න වෙනවා සමහර විට. ඒ වතු ජනතාවගේ නියෝජිත හේටියට වතු ඉඩම් දෙන්න බෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. සමහර වතු ඉඩම් කිසි දෙයක් කරන්න නැතුව කෙලේ කරලා තියෙනවා. ඒ කෙලේ වෙලා තියේදී මේ ටික අපි සංවර්ධන කරන්න ගියා නම් ජනතාවට අපි වැටික් කරගෙන යන්න පුළුවන්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ආපදා කළමනාකරණ නායන ප්‍රදේශයේ ඉතිර ගොඩනැගිලි පරීක්ෂණ ආයතන විසින් අපි දැනට අඳුනගෙන තියෙනවා දැඩි අවදානම් 5233 මධ්‍යම අවදානම් 25767යි. අපිට අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ මතර මේ සඳහා අපි දෙනවා ගේකට 112. මේක ණයක් නෙවෙයි ආධාරයක්. ඊට අමතරව ඉඩම හොයාගන්න 104ක් දෙනවා. ඉඩම ඊයේ දෙකම ගන්නවා නම් 116ක් දෙනවා. අපි ඒ වගේ විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක